2030න් පස්සේ කිසිම ප්‍රධාන ප්‍රවාහන ආයතනයක් බෙන්ස් කම්පැනි, ටොයෝටා කම්පැනි මේ එකක්වත් මේ තෙල් වලින් දුවන වාහන හදන්නේ නැහැ. අපි සූදානන්දයකට තව 2030 කොච්චර කෙටියෙන්ද තියෙන්නේ? බොහොම කෙටියෙන් තියෙන්නේ. අපි මේකට දැන් සූදානම් විය යුතුයි. මම 2015 තමයි මුලින්ම පොරැල්ලේ ඔය ප්ලගින් මේ විදුලි බලෙන් දුවන මෝටර රථය ආරම්භ කරේ. නමුත් අද කීය තියෙන්නේ මේ රටේ? තාම සුළු ප්‍රමාණයක් තියෙනවා. වාහන ගෙන්නල මේ වාහන පදින ලොකු වාහන පදින අයට අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ වාහනේ විදේශයකට විකුණලා විදුලි වාහන දෙන්න. මේ රටේ මතක තියාගන්න පුත්තලම විදුලි බලාගාරය, ගල්ලඟුරු බලාගාරය රෑ 9:00න් පස්සේ බොහොම පහලින් දුවන්නේ. ඒක කිසිම තේරුමක් නැහැ, විශාල නාස්තියක්. වාහන 10 ලක්ෂයක් පුළුවන් අපිට ඒ වෙලාවේ චාර්ජ් කරන්න. මේ රටේ කාර් තියෙන්නේ 7 ලක්ෂයක්. මේ වගේ අලුත් විසඳුම් වලියක් එක්ක ඕනේ අපි මේකට මුහුණ දෙන්න. එහෙම නැතුව මේ අර සම්ප්‍රදායිකව මේවා පුජ්‍යලිකංශයට දුන්නා නම් හොඳයි කියලා කටයුතු කරන්න බෑ. අද මම දැක්කා මැක්‍රෝන් ජනාධිපතිතුමා ප්‍රංශේ. එතුමා කියලා තියෙනවා පුජ්‍යලික අංශය මේ විදුලි බලය අතට අරගෙන යනවා. මේම අපේ ජනතාවට දුක් විඳින්න දෙන්න බෑ. අපි නැවත විදුලි බලය රජය අතට ගත යුතුයි මේ මාසේ, මේ අවුරුද්ද ඉවර වෙනස කියලා එමැනුවෙල් මැක්‍රෝන් කියලා. එංගලන්තේ, එංගලන්තේ ජලය පුජ්‍යලීකරණය කළා. ජල සම්පාදනය. අද එතන ලොකු ගැටලුවක් ඒ ජලය පුජ්‍යලිකංශේ ලාභ උපයන්න පාවිච්චි කිරීමක නිසා. ඒ ජලය නැවත රජය ගත යුතුයි කියලා මිනිස්සු කය ගහනවා. නිසා අපි මතක තියාගන්න ඕනේ මේ ලෝක ප්‍රවණතාවයන් ගැනත් බලලා රජයම මේවා දුවන්න නෙවෙයි, හැකි තාක් දුරට මේ ජනතාවට ඇති කරන්න. ඇත්තටම මේ රට ජනරජයක් උනේ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු ඒ වාමාංශික පක්ෂය එදා ජනරජයක් කරන්න ගත්ත නිර්භීත තීන්දුව නිසා. ඒ ඒ ඒ ජනරජකරණය කියන්නේ මොකද්ද? ජනතාවට මේ සැපයුම් කරගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ විදුලි බලෙන් තමන්ගේ වාහනේ දුවන්න හැකියාවක් තියෙන රටකට මොනවටත් අවශ්‍යද? මොනවටත් විදේශ සමගම් ගන්නලා තෙල් ගහන්න. එහෙම හැකියාවකට ජනතාව බලාත්මක කරන වැඩපිළිවෙලකුයි අපේ ඊළඟ ජනරජ යුගය විය යුත්තේ.